පාසලට මට ආරාධනා කරපු වෙලාවේ මට ඇත්තටම පාසලට වඩා මගේ ඔළුවට ආපු දෙයක් තියෙනවා. ඒක තමයි ඇලපාත කියන එක. අපේ දකුණු පළාතේ ඉතාමත්ම වැදගත් කීර්තිමත් සහ සුන්දර කාව්‍යකාරියක් වන ගජමන්නෝනාගේ කතාවල එහෙම නැත්නම් ඇයට පින් කරපු ඇලපාත මුදලි ගැන. ඇලපාත සම්බන්ධයෙන් මට වෙනත් සම්බන්ධයකුත් තියෙනවා. ඒකට හේතුව තමයි මගේ ඉතාමත්ම දක්ෂ ශිෂ්‍යාවක් මේ ඇලපාත වල වූයේ සමාජිකාවක් වී. කෙසේ වෙතත් මා දැනගත් ආකාරයට මේ පාසලට අවශ්‍ය මේ භූමිය ලබලා දීලා තියෙන්නේ මේ ඇලපාත පවුලේ සමාජිකයන්. ඉතින් එක්තරා ආකාරයකට ගත්තොත් එහෙම අද වැඩි කාලයක අපිට අසන්නට නොලැබෙන, ඒ වගේම අද වගේ කාලෙක නොකරන දේවල් අපේ සාම්ප්‍රදායික සමාජ ක්‍රමයේ තුල තිබිලා තියෙනවා. බොහෝ දුරට අද මිනිසුන් උත්සාහ කරන්නේ තමන් ධනවත් වීමට සහ බලවත් වීමට මිස සමාජය ධනවත් කිරීමට සහ බලවත් කිරීමට නොවේ. විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව එක්තරා ආකාරයකට මාර්ග සිතියමක් නැතුව යන්නේ කොහේදයි දන්නේ නැතුව කොහේදෝ යන ගතියක් දකින්නට තිබෙනවා. දරුවන්ගේ මනස හදන පාසල වෙනුවට, දරුවන්ගේ මනස හදන පවුල වෙනුවට වෙනත් බලවේග, දරුවන්ගේ මනස විකෘති කරන බලවේග බවට පත් වෙලා තියෙනවා. අද වෙන විට අධ්‍යාපන ක්‍රමය එක්තරා ආකාරයකට දරුවන්ව, දෙමව්පියන්ව, ගුරුවරුන්ව මහා දැවැන්ත තරගයකට අසු කරමින් මුළුමනින්ම විභාග කේන්ද්‍රීය මානසිකත්වයකට තල්ලු කරමින් යන ගමනක් බවට පත් වෙලා තියෙනවා. පාසලට සහ පවුලට විශාල වගකීමක් පැවරලා තියෙනවා. අපි කොහොමද මේ දරුවන්ගේ ලෝකයේ වීරයන් සහ ගුරුවරුන් බවට පත් වෙන්නේ කියන එක. දරුවන් එක්තරා ආකාරයකට ඔවුන් තුළ ගත කරන්නේ ඉතාමත්ම සුළු කාලයක්. වැඩිදුර ගත කරන්නේ අපි හිතනවා ගෙදර කියලා. ගෙදරක් නෙවෙයි හැබැයි ඔවුන් සමහර විට ගත කරන්නේ එළියේ තියෙන වෙනත් පන්තිවල. නැත්තම් පාසලෙන් සහ පවුලෙන් පිටතනක තමයි ඔවුන් වැඩි කාලයක් ජීවත් වෙන්නේ. දරුවන්ට මම කියන්නේ ඔබ හිතන්න ඔබගේ ගෙදර ඔබගේ හොඳම ආරක්ෂක ස්ථානයේ විදිහට. ඔබ ගෙදරින් ඉගෙන ගන්න, ගෙදරින් අහගන්න, ගෙදරින් දැනුවත් වෙන්න. ගෙදර ගැන විතරක් නෙමෙයි එළිය සමාජය ගැන. ඔබගේ ඉතාම සුරක්ෂිත ස්ථානය බවට පත් කරගන්න පාසල. පාසල කියන්නේ පූජනීය ස්ථානයක්. සමහර විට මම අදටත් ගමේ ගියාට පස්සේ මම මගේ ඉස්කෝලේ බලන්න යනවා. මට ඇත්තටම ඉස්කෝලේ දැක්කම මට මගේ සෙරෙප්පු දෙක ගලවන්න හිතෙනවා. හරියට පන්සලකට යනවා වගේ හැඟීමක් දැනෙනවා. එහෙම වෙන්න හේතුව තමයි අපේ ඉස්කෝලේ කියන්නේ ඉස්කෝලේකට එහා ගිය පූජනීය ස්ථානය. පාසල තරම් ඔබට ආරක්ෂාව, ගෞරවය, වැදගත්කම ලැබෙන වෙන තැනක් නැහැ. පාසලක විනය සහ පාසලක හැසිරීම අන් හැම දෙයකටම වඩා විධිමත් කරගත්තොත් ඔබේ ජීවිතේ සාර්ථකයි. ඕනෑම දෙයක් ඕනිම විදිහකට විකුණලා තමන්ගේ ජීවිතේ ගෙනියන්නේ කියලා බල කරන සමාජයක, සේකර කිව්වා වගේ, පහගම සේකර කිව්වා වගේ, බල්ලු මරලා හරි සල්ලි හොයාලා ඉන්න ටිකේ ඉදිමුසුදෝ ජොලිය දමාලා කියපු ආර්ථිකයක් තියෙන සමාජයක මේ දරුවන් නැවත වතාවක් සෞන්දර්යාත්මක තැනකට, නිර්මාණශීලී තැනකට, මානුෂීය සිතන්නන් සහ සිතන්නියන් බවට පත් කරන්නට ගුරු මණ්ඩලයක් විදිහට, ගුරුවරුන් විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. අම්මා කෙනෙක්ගෙන් ගැලවුණු සලකුණ දරුවෙක්ගේ තිබෙනවා මිසක් පියෙකුගෙන් ගැලවුණු සලකුණක් දරුවෙකුගේ ඇගේ නැහැ. දරුවෙකුගේ ඇගේ තියෙන්නේ අම්මගෙන් ගැලවුණු සලකුණ. ඒකට අපි කියන්නේ පෙකණිය කියලා. ඒ නිසා අම්මාට තියෙනවා විශාල වගකීමක්. සියලු දුක්ඛ දෝමනස්යන් දරා ගන්න සිද්ධ වෙයි මේ කාරණේදී. එහෙත් තමන්ගේ දරුවන් වෙනුවෙන් හුදු කායික කැපවීම පමණක් නෙවෙයි අති දැවැන්ත මානසික කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. අම්මා කෙනෙක් සහ පියෙක් කියන එක
හුදු ස්වභාවික ක්‍රියාවලියක් විතරක් නෙවෙයි ඊට එහා ගිය අති දැවැන්ත සංස්කෘතික ක්‍රියාවලිය. ඒක බරපතලයි. ස්වභාවික ඕන කෙනෙකුට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, පියෙක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව සංස්කෘතිකව පරිපූර්ණ අම්මා කෙනෙක් සහ පියෙක් වීම කියන එක සරල වැඩක් හෝ ලේසි වැඩක් නෙවෙයි. නිසා මා දෙමෝපියන්ගෙන් ඉල්ලා හිටින්නේ මේ උත්සාහය ගන්න. මා එහෙම කියන හේතුව තමයි මම විශ්වවිද්‍යාල ගුරුවරයෙක් විදිහට 1994 සිට මම දරුවන්ව දකිනවා, දරුවන් ඇසුරු කරනවා, ඔවුන්ගේ ප්‍රශ්නවලට කන් දෙනවා. ඒ නිසා මම දන්නවා සමාජයේ යන්නේ ටිකක් නරක අතට. එතනින් හරවා ගැනීම සම්බන්ධයෙන් පාසලට සහ පවුලට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කිරීමට අපි සේරම කටයුතු කරනවා.